පාස්කු දූපතේ ප්‍රතිමාවන් පිටුපස ඇති අභිරහස විසඳීමට පුරා විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. පාස්කු දූපත යනු පෘථුවියේ වූ අභිරහස් ස්ථානයන්. එය ගිනිකොන දිග පැසිෆික් සාගරයේ පිහිටි චිලි රජයට අයත් දූපතක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. එම දූපතේ විසූ බව විශ්වාස කරන පුරාතන රාපා නුයි ජනතාව විසින් මෙම ප්‍රතිමාවන් නිර්මාණය කරන්නට ඇති බවයි පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. යුරෝපිකයින් මෙම දූපතට පළමුවරට පැමිණියේ 1722 වර්ෂයේදී. ඔවුන් මෙම දූපතට පැමිණෙන විට එහි ස්වදේශීය ජනතාව 3000ක් පමණ සිට ඇති බව වාර්තා වෙනවා. එම දූපත තුළ ප්‍රතිමාවන් 887ක් පමණ දැකගන්නට පුළුවන්. 3000ක් පමණ වූ ජනතාවකට මේසා විශාල පිළිමතොගයක් නිර්මාණය කරන්නට බැහැ. මෙම ප්‍රතිමාවන් ඉදිකර තිබුණේ විශාල ශිෂ්ටාචාරයක් විසින්. නමුත් එම ජනතාවට සිදුවුණේ කුමක්ද? ශතවර්ෂ ගණනාවක් පුරාවට මිනිසා පුදුමයට පත් කරපු අභිරහසයයි. මෙම ප්‍රතිමාවන්වල සම්භවය පිළිබඳව මේ වනතුරු අපි වැඩි යමක් දැන සිටියේ නැහැ. පාරිසරික විද්‍යාව සහ පරිණාමය පිළිබඳ වූ ජර්නලයේ ප්‍රකාශයට පත් වූ නවතම අධ්‍යයනයකට අනුව නම් පාස්කු දූපත තුළ 17,500ක් තරම් ජනතාවක් වාසය කර තිබෙනවා. ඒ වගේම එම ජනතාවගේ ප්‍රධානම ආහාරය වී තිබුණේ බතල බව හෙළි වී තිබෙනවා. බතල වගා කිරීමට දූපතෙන් 19% කොටසක් ඔවුන් යොදාගෙන තිබුණු බව පුරා විද්‍යාඥයින් පවසා සිටිනවා. ඔවුන් ලොවෙන් නෑත්ත හුදකලාව වාසය කළන් මෙම විශ්මිත ප්‍රතිමාවන් නිදිකිරීමට තරම් පොහොසත් ශිෂ්ටාචාරයක් ඔවුන් සතුව තිබුණා. එම ජනතාවට ඇත්තටම සිදුවුනේ කුමක්ද? විද්‍යාඥයින් ඊට ලබා දෙන කෙටි පිළිතුර නම් පාරිසරික විනාශයයි. එහි විසූ ජනතාව නිසා දූපතේ වූ සියලු ස්වභාවික සම්පත් ශුන්‍ය වී තිබෙනවා. අධික ජනගහනය වන විනාශය සහ පොලිනීසියන් මීයන්ගේ ආගමනය උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. සම්පත් සීමිත වීම නිසා එකිනෙකා එනකොටා ගන්න තත්ත්වයකට පත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනගහනය ශීඝ්‍ර ලෙස අඩු වී යන්නට ඇති. මෙපමණ කාලයක් පුරාවට පාස්කු දූපතේ ප්‍රතිමාවන් පිටුපස සැඟවී තිබුණු රහසයයි. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෑණි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.